සුබ සන්ධ්‍යාවක් කියලා කියනවා සියලු දෙනාටම චන්දිමාල්ගේ බර්ත්ඩේ පාටියකට ආවා කියන හැමෝම මේ ලයිව් යනවාද හැම කෙනෙක්වම අපිට නිරෝධායනය කරන්න අපිව ගෙනියනවා අපිට ගරු අධිකරණයේ නියෝගය කරලා තිබුණා අපිව අධිකරණයෙන් අපිව රිලීස් කරලා තිබුණා නිරෝධායනය වෙන්න කියලා අපිට අප දුන්නා හිරු ටීවී අපි දැක්ක පෙරේදා මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මැතිතුමාව ගෙනල්ලා හිරු ටීවී ආයතනයෙන් ගෙනල්ලා ඒ මිනිස්සයව අන්ත අතරන කරා කෙලි ප්‍රශ්න ඇහුවා චමුදිත කියන නාට්‍යාමි ප්‍රශ්න වගේක් අහනවා ඒ මිනිස්සය අතරනයි චමුදිත කියන නාට්‍යාමිගෙන් මම අහනවා හිරු ටීවී මෙගා ස්ටාර් කරා නත්තල් පාටි කරා හිරු නත්තල් පාටි කරා හැම ප්‍රෝග්‍රෑම් එකක්ම කරනවා හැම නිලියකටම කොරෝනා පොසිටිව් වුණා ඒ පොසිටිව් මා නැති කෙනෙක් කියලා කොරෝනා පොසිටිව් වුණා ඒ අයව ගෙනිච්චද නිරෝධායනය කරන්න ඒ අයව ගෙදර නිරෝධායනය කරා ඇයි මේ අපිට විතරක් පියුමි හංසමාලි පැයෙන් ගෙදර ගියාලු චමුදිත ඇස් දෙකෙන් දැක්කද 40ක් චමුදිත කියනවා ප්‍රෝග්‍රෑම් එකේදී 40ක් 50ක් කාවලු අනේ නාට්‍යාමි ඇස් දෙකෙන් දැක්කද 40ක් 50ක් කෙනවා නාට්‍යාමි මේ අපි මිනිවරලා වගේ අපි කුඩු විකුණලාද අපි කුඩු විකුණලා වගේ උඹ නිකන් ප්‍රෝග්‍රෑම් එකේ කියනවා බණ්ඩාරවල ගෙනියන්නේ බණ්ඩාරවල අපිව දැම්ම බණ්ඩාරවල ගෙනියන්න ප්‍රෝග්‍රෑම් එකේදී අර අජිත් රෝහණ මැතිතුමා කතා කරනකොට මූණ කුරුම්පැටියක් වගේ කරගෙන අරියට අහනවා ඇයි පියුමි හංසමාලි මිනිවරලාද පියුමි හංසමාලි කුඩු විකුණලාද චන්දිමා ජයසිංහ කුඩු විකුණලා ගෑනු දූෂණය කරලාද මෙච්චර අපරාධ කරපු මිනිස්සු එළිය ඉද්දි චමුදිත කියන නාට්‍යාමි අර තව ඉන්න කවුද පෙරේතෝ දෙන්නේ කියාගෙන ප්‍රෝග්‍රෑම් එක කර කර අපිට ඇමති බල නැහැ අපිට සල්ලි නැහැ ඔගලෝ ඔයා සල්ලි වලටනේ ඔතන ඉඳගෙන කහින්නේ ඔයාගේ පඩියටනේ ඔයාගේ පඩියට ඔයා කතා කරන්න කොතර අර අජිත් රෝහණ මැතිතුමාව ගෙනල්ලා මේ මිනිස්සයව අසරණ කරලා ඒ මනුස්සයාගෙන් අහනවා ඇයි ඇරස් කරන්නේ නැත්තේ ඇයි චමුදි තහන්න බැරි අපේ හිරු නත්තල් පාටිය ගත්තා සා 150කට කොරෝනා හැදුනා ඇයි ඒව එළියට කියන්නේ නැද්ද ඇයි ඒව කියන්නේ නැද්ද කොරෝනා හැදුනා හිරු මෙගා ස්ටාර් කරපු අයට කොරෝනා පොසිටිව් වුණා ඇක්ට්‍රස්ලා ගෙවල්වල නිරෝධායනය කරා ඒ කට්ටිය ගෙවල්වල නිරෝධායනය කරා නම් ඇයි අපිට ගෙවල්වල නිරෝධායනය කරන්න බැරි චමුදිත මම උඹෙන් අහනවා ඇයි අපිට ගෙවල්ලා නිරෝධායනය කරන්න බැරි මහා ලොකුවට කියන අපි උමි අන්තමාලි පැයෙන් ගෙදර ගියා ගරු අධිකරණය අපිට දුන්නා නියෝගයක් අපිට නියෝගයක් දුන්නා අපවත නිදහස් කරන්න නමුත් 아무ත ගිලා ප්‍රෝග්‍රෑම් එකකට ගිහිල්ලා මේ අපිව හිරේට දාන්න වගේ දක අපි මිනිවරලද කුඩු විකුණලද ආදරණීය හිරු ටීවී වැදගත් මාධ්‍ය ආයතනයක්නේ හරිම වැරදි කුඩුකාරයෝ මල් ගැහණි දූෂණය කරපු හැම කෙනෙක්ම එළිය නිදැල්ල ඉන්නකොට චන්දිමාල් ජයසිංහගේ 15ක් 20ක් ආපු නත්තල් පාටිය චන්දිමාල්ගේ 10ක් 15ක් ආපු නත්තල් පාටිය හරි ලොකුවට කියනවා ඇයි ඔයගොල්ලෝ කියන්නේ නැද්ද හිරු නත්තල් පාටිය ගැන ඇයි හිරු නත්තල් පාටිය ගැන කතා කරන්නේ නැද්ද ඒ කතා කරන්නේ නැද්ද උඹ හිරු ටීවී එකෙන් උඹ ජීවත් වෙන්නේ උඹ පටි ගන්න හිරු ටීවී එකේ උඹ හරියට කැලින් කතා කරන මාධ්‍යවේදියෙක් නම් උඹේ channel එකෙත් වැරදි කියපන් උඹේත් වැරදි කියපන් එතකොට අපි වැරදි පිළිගන්නවා ශැන්ග්‍රිලා එකේ 10ක් 15ක් ආපු පාටියට උඹ උලුප්පල දුන්නනේ උඹ කතා කරපන් හිරු ටීවී එකේ 150 200 දාගෙන කරන මෙගාස්ටා ඒවවල කොරෝනා පොසිටිව් වුණා ඒ අය නිරෝධායනය කරාද කොහොමද ඒ අය එච්චර ගොඩක් ආයේ පාස්කෝ ආචමුදිත කරුණා ආගල්ලා ඔයා මේකට උත්තරයක් දෙන්න මොකද ඔයා ජනමාධ්‍යවේදියෙක්නේ සාමාන්‍යව කතා කරනවා නම් ඔයා කතා කරන්න ඕන වගේ channel එක ගැනත් ඔයා අපු ගැන විතරක් කතා කරන්න එපා channel එක ගැනත් කතා කරන්න කියලා කියනවා මොනා හරි කියන්න දෙනවද අපං කියන්න ඔක්කොත් කියන්නේ අප දීලා නැහැ හැමෝටම මේක කරලා කියන්නේ හැමෝටම අප දීලා දෙන්න දීලා තමයි කියන්නේ අප දීලා අපි හැමෝටම අප දීලා තියෙනවා අපි ඔක්කොම අම්මලා ඉන්නවා මෙතන අපේ අපි පොලිසියට දැන්දා නැන්දා අපි පොලිසියට අපේ පීඑ අපේ නඩුකාරයා කිව්වා අපේ අධිකරණයේ කිව්වා පීඑස්ආයි මහත්තයා කතා කරලා තීරණය කරන්න කියලා අපේ පීඑස්ආයි මහත්තයා හැටවක් දකින්න දුන්නා පොලිසියෙන්
පොලිසිය ඔයිසි මාත්‍යා කියලා පීචයි මාත්‍යා කාමරේට දාගෙන හිටියා ලෝයර්ස්ලට බැඩරි බැන්න අපි ඇඳන් හිටියේ ඉතින් අපි එක්කයි යන්නේ බණ්ඩාර වෙලට අපි මොනාද කරලා තියෙන්නේ අපි බණ්ඩාර වෙල කියලා මොනාද කරන්නේ අපිට ඇඳුමක් නැහැ අපිට සවල් කෑල්ලක් නැහැ අපේ දරුවව බලන්න කෙනෙක් නැහැ දරුවව ගෙවන්න බඩු කිසි ජෑනුත් ඉන්නවා පිරිමින්ත් ඉන්නවා දෙකොල්ලන්ට මේ වැඩක් නැහැ මිනිස්සුත් ඉන්නවා අපිට साधारण दे कथा कर චමුදිත මම කෙලින් චමුදිත උඹලගේ ඔය ප්‍රෝග්‍රෑම් එකේ ඉඳ තමයි අද මේ හැමෝන්ටම ළමයි ඉන්නවා ගෙවල් වල ඒ හැම ළමයකටම අද දවස් 14ක් හෝ දවස් 12ක නිරෝධායනය වෙනකොට ඒ ළමයින්ට ඒ අම්මලා නැහැ. උඹට හේන ගහනවා චමුදිත මේ කරපු වැඩේ. මොකද මේ ඔය ලොකු ලොකු පාටි ඔය ඕගලගේ සර්ලා ඔක්කොම ලොකු ලොකු පාටි ගන්නවනේ. ඒවා ඔක්කොම නිරෝධායනය කරනවද? පොඩ්ඩක් ඉන්නකෝ දවස් 14වට වගේ මීඩියා කොන්ෆරන්ස් එකක් තියලා ඔක්කොම රෙදි ගැලවෙන්න කරන්න. මොකද පර්සනල් තරහක් තියෙන්නේ මාත් එක පර්සනල් තරහට මගේ ළඟ තියෙන ස්ක්‍රීන්ෂොට් තියෙනවා. හිරු ටීවී වගකීමෙන් කියනවා. ස්ක්‍රීන්ෂොට් තියෙනවා. සීක්‍රට් මැසේජස් තියෙනවා මගේ ළඟ හැමදේම ඒවා ස්ක්‍රීන්ෂොට්ස් ගහගත්ත ඒවා. මීඩියා එකට ඒවා දෙනවා. එතකොට අපි බලමු මේ මොකද්ද මෙච්චර මේ තියෙන ඇරියස් එක කියලා. අපි ඔක්කොම මිනිස්සුනේ නේද? බලාගෙන ඉද්දි මිනිස්සු මැරිලා යනවා අපේ ලංකාවේ. එහෙම එකේ ඕගොල්ලෝ සතුටක් ලබනවා අපිව නිරෝධායනය කරා. හරි අපිව පුළුවන් නේ අපිට ඕන හෝටල් එකකට දාලා නිරෝධායනය කරන්න. අපිට ඒ අවස්ථරේ දුන්නෙත් නෑ දුන්නෑ නේද නෑ නෑ අපිට දෙන්න බෑකෝ අපි ශැන්ත්‍රිලා ඉල්ලුවා දෙන්න බෑ කිව්වා ආ අපිට දෙන්න බෑ කිව්වා අපි හවුල ශැන්ත්‍රිලා කියන්නේ ඒ ශැන්ත්‍රිලා අපි නැවත ශැන්ත්‍රිලා කියේ ඊයේ දවල් කෑවට පස්සේ අපිට තාම කන්නේ නෑ ඊයේ දවල් ගියා පොලිසිය තාම නවත්තන් ඉන්නවා පොලිසිය අල්ලන් ආව නෙමෙයි අපි පොලිසියට බාර වුණා බාර වුණා අපි හැංගුනේ අපි බාර නෙමෙයි බාර වුණා අපි බාර වුණා පොලිසිය අපිට අප දීලත් නෑ අපිට මෙහෙම කරන්නේ අපිට අප දීලා උසාවියේ අපි වේදිකෙන් පස්සේ බලමුකෝ මේ නීතියක චමුදිත කියනවනේ අපි නීති බලයේ ඇමති බලයේ කියලා අපිට කිසිම බලයක් නෑ අපි අයින්සක මිනිස්සු අපිට සල්ලි නෑ මේ අර ළමයි ඉන්න අම්මලා හොගාලා අඬනවා මොකද්ද මේ 10 දෙනේ 15 දෙනේ ගියා මැක්සිමම් දවස් දෙකක් ඇඳන් ඉන්න ඇඳුම පොලිසියට බාර කටවුත් නැක් ගන්න කියලා එන්න කිව්වේ අපි අපි අඩු ගාණි දන්දි මාල් කේක් එකක් කැපුවේ නෑ කිසිම වීඩියෝ එකක් නෑ ලෑස්ති කරලා තිබ්බා පමණයි කේක් එකවත් කපන්න හම්බුනේ අපි ශැන්ග්‍රිලා හෝටලෙන් ඉන්නවා දෙන්න අපිට 12 වෙනකන් ටයිම් එක කේක් එක කපලා යන්නම් කියලා අපිට එන්න බැන්නා ශැන්ග්‍රිලා හෝටලෙන් ඇයි අපිට අවසර දුන්නේ අපිට අවසර දුන්නේ ඇයි අනේ ජැක්සන් ඇන්තනි මහත්තයාගේ දුවකෝ අපි අහනවා අපිට එක නීතියක් මේ හරිම අමාරුවක් තිබ්බේ පියු මිහන් සබාලිවයි චන්දිමාල්වයි හිරේට දාන්න චමුදිත උඹට බඩ පිරුණද දැන් උඹට බඩ පිරුණද උඹ පාරේ හිඟා කපන් ඊට වැඩිය නම්බුකාරයි උඹ නිකන් මහ පොර වගේ ඊය දැක්ක යකෝ අපි අජිත් රෝහණ මැතිද ඒ අර ජන පොලිස්පති තුමාව අසරණ කරා උඹ මාළුකාරයෙක් වගේ උඹ එවෙලේ කියව අහපන් අජිත් රෝහණ සර් අපේ හිරු පාටිය තිබ්බා අපේ හිරු පාටිය ඔගොල්ලෝ ඇරස් කරේ නෑ නේද අපේ 150කට කොරෝනා පොසිටිව් වුණා ගෙවල් වල නිරෝධායනය කරා ඒව කතා කරපන්කෝ උඹ අපේව විතරනේ කතා කරන්නේ ආ අදරයන් සනීපරි නිදිය ගනින් අපි නිරෝධායනය කරන්න ගෙන්නවා මේ හෙන ගහනවා අහිංසක කට්ටේ මිනිස්සු ඊයේ ඉඳලා පොලිසියේ අඬනවා ඔන්න ඊයේ ප්‍රෝග්‍රෑම් එකේදී මහා උදාරුවට කට වක්කඩේ වගේ කවට 40ක් 50ක් උඹ මගේ අත අල්ලගෙනද පාටියට ආවේ 40ක් 50ක් දැක්ක කියන්න මෙන්න ඉන්නවා 20ක්වත් නැහැ මෙතන ඔප්පු කරලා පෙන්නපන් 40ක් 50ක් සමුදිත ඇඟිල්ල දිගන්න කියන ඔප්පු කරලා පෙන්නපන් දැන් මොකද මාස්ක් එක දැන් නිරෝධායනය කරන්නේ කොහොමද යනියනවානේ කියන්න මුකු තිරද කට්ටියට ඕ අපි ඊට පස්සේ නීතිය බලමු